පාසලට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද දින මේ අපි ඔයාලා වෙනුවෙන් කරන්නේ මේ කුඩා අත්බෑගයක්. ඒ සඳහා මුලින්ම බ්ලොක් එක හදා ගන්නවා. ඒ සඳහා මම භාවිතා කරන්නේ මේ පරණ කැලෙන්ඩර් කොළයක්. ඔයාලත් මේ කැලෙන්ඩරේ මාසෙ ඉවර වුණාම කොළයක් අරගෙන තියාගත්තාම ඔයාලට ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ කැලෙන්ඩර් කොළේ අපි මැනලා බලමු. මේක උස තියෙනවා 22 හමාරක් 23කට ආසන්නේ 22 හමාරක් තියෙනවා උස. පළල තියෙනවා 17 හමාරක් පළල. එතකොට අපි මුලින්ම කරන්නේ මේක මේ දෙකට නවා ගන්න. දෙකට නමාගෙන ඊට පස්සේ නැවතත් දෙකට නවනවා. ඒ කියන්නේ අපි හතරට නවා ගන්නවා බ්ලොක් එක. හතරට නවාගෙන මේ නැම්ම පැත්ත තමයි මේ තියෙන්නේ. මේ නැම්ම පැත්ත හරව ගන්නවා. නැම්ම පැත්ත හරවගෙන අපි මුලින්ම මේ බ්ලොක් එකේ මේ පැත්තත් මේත් නැම්ම මේක නැම්ම පැත්ත. එතකොට මේ තියෙන්නේ නැම්ම පැත්ත. ඒ නැම්ම පැති දෙකෙන් මුල්ලෙන් අපි දෙක හමාරක් තමයි අපි අඟල් දෙක හමාරක් ලකුණු කරගන්නවා. අඟල් දෙක හමාරක් අනිත් පහළ පැත්තෙන් අපි අඟල් තුනක් තමයි ලකුණු කරන්නේ. එහෙම ලකුණු කරලා අපි මෙතනත් අඟල් තුනක් ලකුණු කරනවා. ඊට පස්සේ අපි මේක කොටුවක් විදිහට ඇඳ ගන්නවා. විදිහට කොටුවක් ඇඳ ගන්නවා. කොටුවක් ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි මෙතන අඟල් දෙක හමාරක් ලකුණු කරනවා. තන අඟල් දෙක හමාරක් ලකුණු කරලා අපි මේ ඉර දිගටම ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේ ඉර දිගේ අඟල් 8ක් ලකුණු කරනවා. අඟල් 8ක් ලකුණු කරනවා. ඒක මෙතනින් ලකුණු කරනවා. ඊට පස්සේ උසින් අපි මේ මුල ඉඳලාම අඟල් 11 හමාරක් ලකුණු කරනවා. 11 හමාරක් ලකුණු කරනවා. 11 හමාරක් ලකුණු කරනවා. ඊට පස්සේ අපි මේ දෙක මේ කවාකාර වෙන විදිහට මෙහෙම ඇඳ ගන්නවා. කවයක් වගේ ඇඳ ගන්නවා. එහෙම ඇඳලා ඊට පස්සේ අපි මේ කොටසයි අපි ඊට පස්සේ මෙන්න මේ කොටසයි මෙතනින් මේ කවයෙන් පිට තියෙන කොටසයි සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නවා. අපි දැන් ඒක ඉවත් කරනවා. ඒ කොටස් ඉවත් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ බ්ලොක් එකක් ලැබෙනවා. ඊට පස්සේ අපි ඒ බ්ලොක් එකෙන් හ
පැදි කොටස අරගෙන මේ වගේ රෙදි කොටස බ්ලොක් එකෙන් කපා ගන්නවා. රෙදි කොටස කපාගෙන ඊට පස්සේ මේ රෙදි කොටසට අපි පේපර් ස්ට්‍රිප් තියලා අලව ගන්නවා රෙදි කොටස. ඊට පස්සේ මේ ලයිනින් කොටසක් කපා ගන්නවා. මේ ලයිනින් සඳහා මම කැම්බ්‍රෙල්ල තමයි භාවිත කරලා තියෙන්නේ. කැම්බ්‍රෙල්ල එකේ මේ කළු පාටක් තියෙන නිසා මම කළු පාට කැම්බ්‍රෙල්ල කොටස මේ සඳහා කපා ගත්තා. දැන් අපි මේ වටේ මේම වටේම අපි මේක මේ මහ ගන්නවා. මේක වටේ මහන අවස්ථාවේ ඔයාලට මේ යන නිසා මේක පීස් වලින් රඳව ගන්න. පීස් දෙක තුනක් ගහලා රඳවගෙන මහනවා නම් පහසුයි. මේක මේ බෑග් එකේ මේ වටේට පයිපින් අල්ලනවා. ඒක මේකට ගැලපෙන නිසා මම කළු පාටින් තමයි පයිපින් අරගෙන තියෙන්නේ. මේක අපි කණපිටින් ඕන අල්ලන්න. කණපිටින් අල්ලගෙන යන්න අඟ කාලට වගේ තියලා අල්ලගෙන යන්න. පිටට හරවලා පයිපින් එක මේ වගේ අල්ලගන්න. මේ වගේ අනිත් පැත්තට මේ විදිහටම පයිපින් පටි මේ වගේ තියලා අනිත් පැත්තට ඒ වගේම අල්ලගන්න. මෙන්න මේ විදිහට දෙපැත්තම අපි මහගෙන තියෙනවා. ඊට පස්සේ දැන් අපි මේකට තව මේ මොස්තරයක් දාන්න යන්නේ. බ්ලොක් එක අරගෙන මේ බ්ලොක් එකේ මේ කොනේ ඉඳලා අඟල් දෙකමාර ගානේ ලකුණු කරන්න ඕන. අඟල් දෙකමාර හමාර ලකුණු කරලා මේ වගේ අර අයිට සමානවම කව් එක රවුමක් ඇඳ ගන්න. රවුමට ඇඳගෙන අපි මේ ඉර දිගේ කපනවා. කපලා අපි මේ කොටස තමයි අරගන්නේ. මේ කොටස අරගෙන මේ කොටස අපි මේකට ගැලපෙන කළු පාට වටේ දැම්මේ පයිපින් එකට කළු පාට නිසා කළු පාටින් මේ කොටස අපි මේ වගේ කොටස් දෙකක් කපා ගන්නවා දෙපැත්තට. කොටස් දෙකක් කපලා ඒකට පේපර් ස්ට්‍රිප් අලව ගන්න. ඊට පස්සේ අපි මේ කොටස් දෙකේ මේ පයිපින් කර ගන්න ඕන දෙපැත්ත. මේ වගේ අපි පයිපින් එක අල්ල ගන්නවා. Thank you.
ගොඩක් ෆයිටින් එක නියමයි. අනේ. ඊට පස්සේ අපි සෙන්ටිමීටර 1ක වගේ ප්‍රමාණයක් මේ පැත්තට මහන්න ඕන. මේ වගේම අනිත් කොටස හදා ෆයිටින් එක අල්ලලා අනිත් කොටස ඒ කොටස දෙකම හදන්න ඉවරයි. දැන් මේක හරියට දෙකට නවලා නැටම කරගන්න. මේ වගේම මේ කොටසේ මම වටේ මහ ගන්න. තමයි හදලා කොටස් දෙකක් ලේ කරුණා මේ වගේ තමයි තියෙන්නේ. අපි දැන් අඩිය හදා ගන්න යන්නේ. හරියට මේ මෙතන මුල්ලෙන් නවන්න. නවලා මේ මුල්ලට අපි මේ කොටස අරන් ගමු. ඊට පස්සේ එතෙන්දම මේ පැත්තට මේ මුල්ල කාලට වාගේ මාකික දාගෙන හරි මේ වගේ ගල් කාලට දාන්න මහන්න. ඒ වගේම මේ මුල්ල නවනවා. අනිත් පැත්තට මේ මුල්ල හරව ගත්තාම මේ වගේ තමයි එන්නේ.
මෙතනින් ඇරිල වාගේ තියෙන නිසා මෙතන ඇරිල වාගේ නිසා අපි මේක ගාන්න හදලා පොඩ්ඩක් මෙතනින් පිටක් මහන්න ඕන කියලා දෙක පේපර් ස්ටික් කෑල්ල කලව ගන්න පුළුවන් නැත්නම් ගන අමු රෙද්ද වගේ රෙද්දක් දා ගන්නත් පුළුවන් ඊට පස්සේ මේක හරියට දෙකට නවලා ඒ නැම්ම දක්වා මේ පැත්තෙන් නවන්න. ඊට පස්සේ මේ පැත්තත් නවන්න. නවලා ඊට පස්සේ හරිමැදින් නැවත නවන්න. නවලා තමයි පටිය මහන්නේ. දැන් මේ වගේ තමයි පට්ටික හැන්ඩල් එක. මේක අඟල් හැන්ඩල් දෙක දාන්න අපි අඟල් තුනක් දෙකමාරක් තුනක් වගේ ලකුණු කරගන්නවා හැන්ඩල් දෙක මාරා හැන්ඩල් දෙක ඇල්ලීම සඳහා මේ වගේ මේ ඉන්නකින් සඳව ගන්න සඳව ගත්තාම පහසුයි ගල් දෙකක් එකමාරක් විතර ඇතුළට තියලා ඉන්නකින් සඳව ගන්න ඊට පස්සේ අපි මේක ගැටේවල සල් කරගන්න ඕන ඔයාලට කියලා දෙන්න මම බලාපොරොත්තු වෙනවා මේ වගේ තව ගොඩාක් නිර්මාණ මගේ මේ නිර්මාණේ මහල බලන්න ඔයාලා මේ නිර්මාණේ කරලා බලන්න බලලා මේ මගේ channel එකට මේ subscribe කරන්න නැති අය subscribe කරන්න bell icon එක click කරන්න ඒ වගේම like කරලා share කරන්න ඉදිරියේදීත් ඔයාලට මේ වගේ ලස්සන නිර්මාණවලින් මම ඔයාලව